ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන්. කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත විකාශයේ සමගින් මම හසිනි රමාෂා ප්‍රථමයේ නවදහනේ පුවත් සිරස්තල වෙත. කටවුත් සහ පෝස්ටර් වලට මගේ ෆොටෝ දාන්න එපා ජනපති රනිල් ගෙන් නියෝගයක්. මං කියන්නේ අපි කටවුත් දේශපාලනයෙන් අයින් වෙමු. රනිල් පව් අනුර කියයි. රනිල් වික්‍රමසිංහ හිතනවා නම් මේ නූතන තාක්ෂණය හරහා තොරතුරු ගලාගෙන එන එක නීතියකින් සම්මත කරන්න කියලා පව්. ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවකින් වැඩක් නැති බව මහින්ද කියයි. අනිවාර්යෙන් සහන දෙන්න ඕන. නැත්නම් ආණ්ඩුවක් වැඩක් නැහැ. තමගේ ඡායාරූපයේ කටවුට් සහ පෝස්ටර් වල ප්‍රදර්ශනය කරන්න එපා කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. තමගේ මෙන් අනිකුත් දේශපාලන නායකයන්ගේද ඡායාරූප කටවුට් වල ගහන්න එපා කියලාත් ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා. සටන් පාට හා කටවුට් දේශපාලන නිසා ආර්ථිකයේ කට්ටු බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. අධ්‍යාපනයේ මෙහි දියුණුවක් තිබුණාට ආර්ථික වශයෙන් තාම මේ ප්‍රදේශය නොදියුණු පළාතක්. ඉතින් මම බලන්නේ මේ ආණ්ඩුවෙන් පටන් ගන්න අවුරුදු 10ක සැලැස්මක් අවසන් වුණාම මේ කොටසක් දියුණු වෙනවා. ඉතින් ඉස්සර ජයජාත මෑතුමා බලාපොරොත්තුනේ මහවැලි වැඩසටහන් එක්ක මේ ඔක්කොම ප්‍රදේශ දියුණු කරන්න යුද්ධය නිසා ඒක නැති වුණා. මහවැලි කලාපයෙන් සිස්ටම් A සිස්ටම් B A කලාපයයි B කලාපයයි දෙකම වෙන් කළා තිබුණේ නැගෙනහිර පළාතට. යුද්ධය නිසා ඒවා යොදවා ගන්නට බැරි වුණා. දැන් A කලාපයයි B කලාපයයි දෙකම අපි දියුණු කරන්නට වැඩ කටයුතු සකස් කරගෙන යනවා කියලා මම කියන්න කැමතියි. මේ සම්ප්‍රදායක් හැටියට මම එනකොට ලොකු කටවුට් එකක් දාලා තිබුණා. ඒත් මම කටවුට් වලට විරුද්ධයි. ඉතින් මම කියන්නේ අපි කටවුත් දේශපාලනයෙන් අයින් වෙමු. සටන් පාට දේශපාලනයයි කටවුත් දේශපාලනයයි අපි මෙහාට කෙනාවා. අන්තිමට ආර්ථිකය කට්ටුණා. ඒ නිසා ඒවා නැතුව අපි අලුතෙන් හිතලා කරමු. මං අනික් දේශපාලන නායකින්ටත් කියනවා තමන්ගේ පින්තූරේ හැම පෝස්ටර් එකකම දාන එක ඌමනා නැහැ කියලා. මිනිස්සු අපි රූපවාහිනිය එනවා දැකලා බැන බැන ඉන්නවා. ඉතින් පෝස්ටර් වල දාලා ලැබුවා ඒකට තව එකපාරක් දෙන්න අපිට බයින්න. නූතන තාක්ෂණයේ හරහා ගලා එන තොරතුරු නීතියකින් පාලනය කරන්න බැරි බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වෙන්තර පැවති ආසන සමුළුවට එක් වෙමිනුයි. ජනතාවට නිදාසේ තොරතුරු ගලාගෙන එන එකක් ආව මොකද්ද? සමාජ මාධ්‍ය. විශේෂයෙන්ම පෞගේ කාලේ පාලකයා පළවා හැරීම සඳහා මෙරටේ තරුණ පරම්පරාව නැගිටිවේ සමාජ මාධ්‍යවලින්. දැන් රනිල් කල්පනා කරනවා මේගොල්ල ඉස්සර අපිට සුදු පිරුවට ඇඳගත්තු මහා පිරිසුදු මහතුරු වගේ පෙනී හිටියා. හැබැයි මේ මහතුරු කළු මහතුරු කියලා ඔප්පු කරේ සමාජ මාධ්‍යවලින්. දැන් එනම් මොකද කරන්න ඕන? අන්නේ තොරතුරු ගලාගෙන එන එක වළක්වන්න ඕන. අන්නේ සදා පනතක් හදලා තිනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ඔයා පනතක් ඇදුවට අපි හැම කොට්ටාසකම කොට්ටාස සභාව හදලා තියෙනවා. ඔය හැම මාධ්‍යකටම වඩා ප්‍රබලයි මොකද්ද? අපි කතා කරන මාධ්‍ය. රනිල් වික්‍රමසිංහ හිතනවා නම් මේ නූතන තාක්ෂණය හරහා තොරතුරු ගලාගෙන එන එක නීතියකින් සම්මත කරන්න කියලා පව්. ඒවා නීති වලින් එහෙමම පාලනය කරන්න බෑ. හරිද? අලුත් තරුණ પરම්පර ඕන තරම් හොඳට දන්නවා අලුත් තාක්ෂණය හරහා මේවා බිඳින්නේ කොහොමද කියලා. ඒක කවුරුවත් බය වෙන්නේ නැහැ. එකක් ඒගොල්ලෝ තොරතුරු ගලාගෙන එන එක වලක්වන්න උත්සාහ කරනවා. ඒක තමයි සමාජ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ගේන පනත. දෙක, ඒ තොරතුරු මත ජනතාව නැගිටින එක වලක්වන්න උනන. ඒක තමයි ගේන ත්‍රස්ත විරෝධී පනත. එක එක පාටින් නේද? කොළ පාටද, නිල් පාටද, කොළ පාට නිල් පාට එකතු වෙලාද? මහින්ද රනිල් වෙන වෙනමද මහින්ද රනිල් එකතු වෙලාද? කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා අපේම උබිම හපයක් බවට පත් කරා. ඉතින් මේ රටත් මේ රටේ පුරවැසියන්ටත් අලුත් ජයග්‍රහණ ගෙනත් දෙන නව පාලනයක් අපි ගොඩනගමු. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඓතිහාසික අලුත්ගම කන්දේ විහාරයට ගොස් තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එහි විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අලුත්ගම ඓතිහාසික කන්දේ විහාරයට පැමිණ විහාරාධිපති කොක්කාවිට විපුලසාර නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. जनता
අනිවාර්යෙන් සහන දෙන්න ඕන. දැන් යාණ්ඩුවක් වැඩක් නැහැනේ. IMF එක කියන ඒවාම කරන්න ඕනේ නැහැ. සහන දෙන්න ඕන. අලිමිනිස් ගැටුම අවම කිරීම සඳහා සකස් කර ඇති ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට රජයේ තීරණය කර තිබෙනවා. මෙය සකස් කර ඇත්තේ අලිමිනිස් ගැටුම අවම කිරීමට පත්කල ජනාධිපති කාර්යසාධක බලකායයි. අපේ පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට දැනගන්නට ලැබුණා විශාල වශයෙන් අලිමිනිස් ගැටුම නිසා වනාලි ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ඒ වගේම මිනිස් ජීවිතත් අහිමි වෙලා තියෙනවා. ඒ වගේම දුම්රිය මාර්ග ඔස්සේ වනාලි විශාල ප්‍රමාණයක් මැරිලා තියෙනවා. ඒක වෙන අවුරුදු වලට දැකින්නට නොලැබෙන ලොකු ප්‍රමාණයක් මැරිලා තියෙනවා. සීතල් කියන එක සිද්ධිය ගත්තොත් එහෙම ඒ සිදුවීම දිහා බලපුවම අපිට කෙලින්ම තේරෙනවා අලි පළවාහරින්ද වන ජීවියක උණ්ඩ භාවිතා කරනවා. දැන් ඒ කටිමුණ කිව්ව රබර් උණ්ඩ භාවිතා කරනවා. එතකොට ලෝකේ කොහෙද සත්තු බලවාහරින්න මේ විදිහට උණ්ඩ භාවිතා කරන්නේ? භාවිතා කරලදී ජීව උණ්ඩ කියලා පස්සේ අනාවරණය. නමුත් ඒ වගේ බලයක් වනජීවියෙකුට දීලා තියෙනවාද? දැනට වනේ ඉන්න අලියතුන්ගේ ඇඟ ඇතුලේ තියෙන උණ්ඩ වනජීවියකේ සිල්ම නිකුත් කරපු උණ්ඩද කියන ප්‍රශ්නාරද තියෙනවා. සීතල් වෙලදීත් සිවිල් ඩිෆෙන්ස් කේකරාව ඩිෆෙන්ඩ් කරනවා නෙමෙයි. නමුත් එයා වනියුක්ත කරා නම් වනජීවියෙකුට. වනජීවියකේ සම බලධාරීන්ගේ වගකීමක් තියෙනවා. දොබගානේ ගිරිතරේ ට්‍රේනින්ග් සෙන්ටරේට ගිහිල්ලා අවබෝධයක් දෙන්න. එහෙම නැහැ විගා කොහෙද දාලා තියෙන්නේ? කිසිම බුදුමල්. ඒ නිසා මේ වන ජීවිත පාලනයේ තියෙන උග්‍ර මානව සම්පත් කියන්නේ 1200ක් ඉන්න ඕන නැද? 6700 ඉන්න. අපි කියන්නේ ඒක අඬුවකට නෙමෙයි. මේ හැම අඬුවකම වෙන දේවල්. වාහන ඇස්පෙක් කරනකොට ප්‍රධාන කාර්යාලයට හොඳම වාහන ටික ප්‍රධාන කාර්යාලයේ ඉවත් කරපු වාහන ටික ශිෂ්ටයි. අර කට්ටකන්නේ ශිෂ්ටයි මිනිස්. ඒක තමයි ඇත්ත කතාව. හැම අවුරුද්දෙම අලිමිනිස් ගැටුම වැඩි වෙනවා. භූමි ප්‍රදේශයෙන් 144ක අලි මිනිස්සුයි එක භූමියේ ජීවත් වෙනවා. ඒක තමයි මෙච්චර අලිමිනිස් ගැටුම තියෙන්නේ. ඒ කියන්නේ අලින් 70ක් ගේ වාසස්ථාන රක්ෂිත ප්‍රදේශ වලින් පිට. ඒ නිසා අපිට තේරුනේ රක්ෂිත ප්‍රදේශ වල සීමා කරන්න හදලා වැඩක් නැහැ. අපි කොහොමද මේ අලි ටික ඒ ප්‍රදේශයේ මැනේජ් කරන්නේ? 2020 පත් කරපු කමිටියගේ අපි හිතුවේ විදුලි වටවල් සියල්ලම පරිසර පද්ධතිය මායිම වැඩගෙන දැන් බැරි වෙලා හරි ගම්මානේ ගෙවල් එක පැත්තක ගෙවල් තියෙනවා තව පැත්තක ගෙවල් තියෙනවා මැද වනාන්තරයේ තියෙනවා නම් එන ගම්මාන වටේ නෙමෙයි ගහන්නේ අර කොන්සන්ට්‍රේෂන්ස් දෙක වන්දි වටේ මැද අර අලින්ද ඇවිදින්ද කැලේ තියෙනවා නම් ඉඩ දෙන්න අන්න ඒ වගේ සංකල්පයක් තමයි යෝජනා කරලා තියෙන්නේ අපි කමිටුවේදී තීන්දුවක් ගත්තා ජනාධිපති කාර්යසාධක බලකායේ අලිමිනිස් ගැටුම අවකීර්ණ සඳහා ප්‍රත්‍යක්ෂයක් හරිගස්සලා තියෙනවා අන්න ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කරන්න මේ කමිටුව හරහා තීන්දුව කළා මෙරට විනාශ මුඛයට ඇදවැටි ඇත්තේ විනයක් සහ විගණනයක් නැති නිසා බව මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමි පවසනවා. හමුදාව ලක්ෂයකට අඩු කරනවා නම් ඊට පෙර පාර්ලිමේන්තුව 25කට අඩු කළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒ මිහින්තලේ පැවති වැඩසටහනකට එක් වෙමිනොයි. අපේ රටේ ප්‍රධානම හේතුව තමයි විගණනයක් සහ විනයක් නැතිකම. පාර්ලිමේන්තුවේ 225 දෙනාට කියනවා IMF එකෙන් එයාලගේ වත්කම් බැරකම් දෙන්න කියලා 13 දෙනයි දීලා තියෙන්නේ. අද රටේ විනය නැත්තෙම පාර්ලිමේන්තු තුල. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන්නේ සත්තුන්ගේ නම් කියන්නේ. අපේ රටේ තියෙනද ගුවන් සමාගම? කාර්මික දෝෂ බලයලත් වරලත් ඉංජිනේරුවෝ මේ වෙනකොට 30 ගානක් ගිහිල්ලා තියෙනවා. 100 ගානක් ඉන්නේ රටේ. තව 25ක් යනවා. මේවා වහලා දාන්න ඕනේ ඇමති කෙනෙක් වැඩක් නැහැ. ඇමති අයින් වෙලා යන්න ඕනේ. ඔය ඇමති චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා දිනුවත් ඇමති පෙරදුනත් ඇමති අකණ්ඩව ඇමති. එහෙනම් මේ මිනිස්සු අසමත් ඇමතිවරු ඒ මිනිස්සු මේවට සුදුසු නැහැ. එක්කෝ ඉල්ලාස් වෙන්න ඕන නැත්නම් මන්ත්‍රීකමිනුත් මක බෑවිලා යන්න ඕන. ඊළඟ මැතිවරණයක් කෙනෙකුට අපේ රටේ මිනිස්සු දැනගන්න ඕන. මෙයා ඉවත් කරන්න. ප්‍රවාහන දුම්රිය හැමදාම වර්ජන ආර්ථික ඔස්තාරලා තමයි මේක ඇමතිලා. කොහොමද යන්න විදිහක් නැහැ. මේ ඇමතිලා ඉන්නකම් ඒ වගේ කොමිෂන් එක්ක තමයි ජීවත් වෙන්නේ. බස් එකක් දැම්මත් අහවලාට දෙනවා මෙච්චරක් දකින්න ඇති. එක බස් එකක් දැම්මා ඒකට මේ ලාභ නැහැ කියලා අයින් කරලා දැම්මා. ආපහු ඉන්ධන මිල වැඩි වුණා, ගෑස් වැඩි වුණා, විදුලි බිල වැඩි වුණා. මේ ජීවන අරගලේ අරන් යනකොට අපි සල්ලි දෙන්න ඕනේ මිනිස්සුන්ට රජේවක් කියන්න ඕනේ ත්‍රිවිධ හමුදාවේ ලක්ෂ දෙකක් ඉන්නවා හෝ තුනක් ඉන්නවා ඔබලා දකින්න ඇති වග කියන ඇමතිලා කියනවා ලක්ෂයට අඩු කරනවා ලක්ෂයට අඩු කරපුවහම මොකද්ද වෙන්නේ කියන එක ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආර්ස බලකායි ලක්ෂයට අඩු කරනනම් පාර්ලිමේන්තුව 225 25ට අඩු කරන්න ඕනේ මේවා වෙනස් නොකරන තාක්කල් අපේ රටේ මේ හැඳි ගෑවිලා යනක නවත්තන්න බෑ කියන එක හැම කෙනෙක්ම අවබෝධ කරගන්න ඕනේ රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දෙහෙම
අපි මූණ තියෙමන අරමුදෙන් ඇත්තටම ගොඩ එන්න නම් එවැනි වෙනසකට භාජනය විය යුතුමයි පරණ නීති තිබුණා ඒක හොඳයි ඉතින් අලුත් නීති හදා ගන්න ඕනේ මත සමාජ මාධ්‍යට හෝ මාධ්‍ය ආයතනයට අනේ මහත්තු වත තියන් දෙපා සමාජ මාධ්‍යත් මාධ්‍යත් මුද්‍රණ මාධ්‍යත් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් ආණ්ඩුවට විරුද්ධව ජනතා මතය එන්න එන්නම බුරුබුරා නගිනවා අද ජනතාවට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ දැන් ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන්න හදනවා ආණ්ඩුව කොහොමත් බලන්නේ ඉතින් ඡන්ද කල්දාන එකට ගන්න පුළුවන් වෙට්ටු දාන එක තමයි ආණ්ඩුව බලන්නේ සියලු දෙනාම පොදුවේ කියන එක දෙයක් තියෙනවා යම් ප්‍රමාණයක නියාමනයක් අවශ්‍යයි ජනතාවගේ පැත්තෙන් තියෙන නියාමනයක් මිසක රජයේ පැත්තෙන් තියෙන නියාමනයක් විය යුතුයි කියන එක තමයි අපි විශ්වාස කරන්නේ අපි 52 පිළිබඳව අපේ විරෝධය පළ කරලා තිබෙනවා මේවා ගෙන එන්න ආණ්ඩුවට අවශ්‍ය නම් පක්ෂ නායකින් සහ පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කළ එකඟතාවයකින් ගෙන එන අනපනත් හැර අපි එකඟ වෙන්නේ නැහැ අද මිනිස්සු එළියට බැහැලා අරගල කරේ නැති වුණාට පාන් කියා ගන්න බැරි අමාරු තැනක ඉන්නේ එළියට ඇවිල්ලා උද්ඝෝෂණයක් කරොත් ඒ මිනිස්සු හතරගාත දාලා වැටේ අවසානයේ AI ආවොත් ඒක මරාගෙන මරන සටනක් දක්වා එන්න පුළුවන් ජනාධිපතිතුමා තව තව පොහොට්ටුවේ චින්තනයක තමයි දැන් ඉර වෙලා ඉන්නේ ඔක්කොම අය හිතාගෙන හිටියා ජනාධිපතිතුමා බයෝ ටික හදයි දැන් බලාගෙන යනකොට බයෝ ටික එකතු වෙලා ජනාධිපතිතුමාව බයෙක් කරලා තියෙනවා බඳින්නේ සිරිපාල විදුලිය ඉල්ලන්නේ ගුණපාල බිල යවන්නේ සුමන පාලට ගෙවන්නේ පුත්තලමි මෝඩ පාල ඔන්න හොරගම් කරනවා නම් ක්‍රමේ දැන් නාමල්ලි ජීපිටද කියලා දෙන මම දැක්ක චැප්ටර් එක ඉවරයි දැන් එයාලට වෙනත් එකක් හොයාගන්න කියලා නෑ ලක්ෂ 26ක් ජනතා සන්තක කරලා චැප්ටර් එක පටන් ගත්තා විතරයි නාමල් විදුලි බිලත් ඉහළ දායි මොකද ඉන්ධන මිල ඉහළ ගියපු හින්දා ඉතින් ඔය ගෙවන්න පුළුවන් මිනිසුන්ද මේ යවුවා නම් හොඳයි විදුලි බිල ගෙවලා දෙයි එයාගේත් මොකද අහිංසක දුප්පත් මිනිස්සු වෙනුනොත් එයාගේ උණුවෙයි අපිට පේනවා පරණ අපච්චිලා දැන් පන්සල් වලට යනවා ස්වාමීන් වහන්සේලා බැහැ දකින්නවා ආපහු රැස්වීම තියෙනවා පරණ අපච්චිලා දැන් ආය ආපහු හිමීට වැඩ පටන් අරගෙන තියෙනවා පුවත් නිමයි ඔබට සුබ දවසක්